හොඳයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අද අපිට අඟහරුවාදාවක් නොවැම්බර් මාසේ 29 වෙනිදා අද සංඝයා වාඩිලා ඉන්න හොඳ ලස්සනයි කාටවත් කතා කරන්න දෙයක් නැහැ උපාසක මහතුරුනි ඉඳ තියලා තියෙනවා මේ ප්‍රයිවට් බස් එකක් බුක් කරන්න හැටි තීරුම් අරගන්න. ඒකට මේ ඉස්සරහා ඉන්න කට්ටිය මිසක් පිටිපස්සින් ආයෙත් බැනලා වැඩක් නැහැ. එනිසා ඉස්සරහා ඉනකොට මේ ධර්ම සාකච්ඡා ඉස්සලා කියන්නේ පින්නපාති වඩනකොට හරි ගමනක් යනකොට හරි මාතෘණ වංශයට වැඩි දුරින් යන්නත් එපා වැඩි ළඟින් යන්නත් එපා පිටිපස්සෙන් එක්කනත් ඉස්රායින තෙරුණ වංශයට වැඩි ළඟින් යන්නත් එපා වැඩි දුරින් යන්නත් එපා බලන්න බුදුරජාණන්සේ කොච්චර මේ කියලා තියෙනවද කියලා මොකද පිටිපස්සෙන් එන අයට කියන්න බෑනේ මාතෘණ වංශයට ඉක්මනට යන්න කියලා එයා ගන්න පේස් එක දැනගන්න ඕනේ ඊ ගාවට යන එක්කන වටපිට බල බල ඉන්නවා 70ම තරම් දුර තියෙනවා මොකද අර මාතෘණ වංශයට තියෙන බයට පිටිපස්සින් මිනිස්සුන්ට යන්න ඉඩ නැහැ. ඒක නිසා අපි මේ වගේ දේවල් මම හිතන්නේ මේ 15ක් විතර කියලා තමයි අද ඇවිල්ලා අනිත් මේ ඉදම හදාගන්න කොච්චර කල් ගියාද? ඒත් උපාසක මාත්‍රු ඉන්නේ අර ඈත කෙළවරේ. මම උපාසක මාත්‍රික විතර බණහන්ට ආපුවාම ලොකු සංහසේ වැසිකිලි ගාවින තමයි බණ ඇහුවේ. ඉස්සරහින් සංඝයා හොඳට ඊට පාඩුවට වාඩි වෙනවා අපිට වාඩි වෙන්න ඉඩ නැහැ. බණ අහනකොට කවුද වැඩගන්නේ නැද්ද කියන එක මහතිරුණාංශෙමයි ලොකු ආමසෝ විතර නෙවෙයි වැඩගන්නේ. අර පොඩි පාසක මාත්‍ර වැඩගන්නවනේ. ඒක නිසා මම මේ කියන්නේ අද හරිය දවසක් මේ කරුණාකර මතක තියාගන්න විශේෂයෙන්ම ලොකු ස්වාමීන් වහන්සේලා ටික. උනාට වැඩි දුරස්ත තියන්නත් එපා. උනාට සමීපෙන්නත් එපා. මම අතදිගාන හරියෙන් ඈත් වෙලා හිටියට ප්‍රශ්නයක් නැහැ. ආලෝකිතේ වැඩි අතීතුරින් හරි ඉන්න එපා. මොකද මම කෝටු 4ක් ගෙනාවා මේ. ඉතින් මෙව්ව ඉගෙන ගන්න සම අපි සාකච්ඡාවක ඉගෙන ගන්න මෙව්ව තමයි අපි යනකොට එනකොට කනකොට බොනකොට හැසිරීම. ඉතින් කෙසේ නමුත් අද මම හෙට යන ගමනේදී ඊට ඉස්සර තියෙන දවසේ ඉතින් ඒක නිසා ඒක නිස්සන්නවනේදීම මේ විදිහට කරන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. මම හිතනවා අනිකුත් අයත් දුරස්ත වශයෙන් සම්බන්ධලා ඇති කියලා. ඉතින් අපි එදා බොහොම අමාරුවෙන් අපි පරිශිෂ්ටයක් වශයෙන් ඉවර කරන්න යෙදුනා ප්‍රපංච තහ ප්‍රපංච සංඥා සංඛා පිළිබඳ අටුවා විවරණ ප්‍රධාන වශයෙන්ම බුද්ධඝෝසාචාර්යන් වහන්සේ සහ ධර්මපාල ආචාර්යන් වහන්සේලා සෑහෙන දුරට මේකට මහන්සිලා තිබිලා තිනවා. එතකොටත් මේක ගිලිහිලා එතකොටත් මේ ගිලිහෙමින් වෙනස් අර්ථකථන දෙමින් යන ගිල තිබුණ කාලයක්. ඒක ඥානানন্দ සාංශේ මතු කරනවා අපට. ඉතින් මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා දැන් අපිට ඥානানন্দ සාංශිට පොඩ්ඩක් එහාට යන්න පුළුවන්. මොකද මේ මට්ටමේ අද ගිහියොත් ඉන්නවා. මේ පොත ගිහියෝ කියවනවා. විවේකීව ධානය කියවනවා. සුද්දෙකුට මේ පොත කියවන්න මේක තමයි ඉංග්‍රීසි එක ඩික්ෂනරි දෙකක් තියාගන්න ඕනලු. ඒ තරම්ම අමුතු භාෂාවක් නැතු මේකට යන්න බෑ. නමුත් සමහර ගිහියෝ ඉන්නවා මේ ප්‍රශ්න කොහොම හරි විසඳ ගන්න ඕන කියලා කියවනවා. එතකොට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ මට්ටමට ගිහියා පොතෙන් යනවා. ඊට පස්සේ තමන්ගේ අත්දැකීම් එකතු කරපුවාම අපි ඇත්තටම ඊට වැඩි ඉස්සරහින් ඉන්නේ. ඉස්සරහට යනවා. ඒක තමයි කුරුකුරුන්දේ ස්වාමීන් බලාපොරොත්තුනේ. ඒක වෙන්නේ නැති අටුවාචාර්ය වංශලත් බලාපොරොත්තුනේ. දැන් ඒක වෙලා. ඉතින් අපි ඉන්නේ වගේ ප්‍රබුද්ධ යුගයක අපි අද යනවා මහායාන බුදු සමයේ එන ප්‍රපංච શબ્දය මේකෙන් රහස තේරෙයි. මහායාන බුද්ධාගම හොඳට මේක ඇල්ලුවා. තේරවාද බුද්ධාගම හොඳට මේක හැලුවා. ඒ නිසා අද අපි මහායාන බුද්ධාගමෙන් ණයට ගන්න වෙන තත්ත්වයක් තියෙනවා. මේකට කියන්නේ සංස්කෘත බුද්ධාගම ඉගෙන ගන්න ඕනේ, පාලි බුද්ධාගම ඉගෙන ගන්න. මට තියෙන වාසිය තමයි මම දෙකම දන්නේ නැහැ. පාලිය දන්නෙත් නැහැ මම සංස්කෘත දන්නෙත් නැහැ. හැබැයි මම ඉගෙන ගන්නේ මේ පාලි භාෂාව ඉගෙන ගන්න නෙවෙයි. පාලි භාෂාවේ තියෙන ණයට ගත්ත ස්වරූපේ තියෙද්දි මෙයා මේ අංග සම්පූර්ණයි කියන හදනවා පාලි භාෂාව. සංස්කෘත භාෂාව කියන්නේ හදපු තන්නේ කර සංකර වැඩක්. ඒකේ උගන්වන්නේ Hindu වේදේ. ඒකේ උගන්වන්නේ Sakuntala. ඒකේ උගන්වන්නේ පංචතන්ත්‍රි මුණු කුණු හරපද. ඒකට ඒගොල්ලෝ පාණිනී අටුවාවක් හදාගෙන ව්‍යාකරණ හදාන අපිට සංස්කෘතික නඩ ගියාම පාණිනී උගන්වන්නේ. අපි දැනගන්න ඕනේ නෑ. ඒකට නෙමෙයි අපි යන්නේ සංස්කෘත භාෂාවේ තියෙන අඩුපාඩු බලන්න අපි මේ යන්නේ. මහායාන බුද්ධ ආගමේ තියෙන අඩුපාඩුකම් බලන්න අපි මේ යන්නේ. ඒක නිසා තේරවාදේ කොච්චර වහලා ගහලා තියෙනවද කියලා අපිට දීලා තියෙනවද කියන එකයි බලන්නයි අපි යන්නේ. හැබැයි ලෝකෙම දන්නවා තේරවාද බුද්ධ ආගම තමයි හරි එක කියලා. හැබැයි අපිට කොලේ වහලා ගහලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් වැඩිම සාක්ෂරතාවයක් තියෙන රටක් විදිහට ලංකාව පිළි අරන් තියෙනවා. හැබැයි බටහිර රටක න්‍යායපත්‍රය තමයි අපි ඉස්සරහින් තියාගෙන යන්නේ. ලැජ්ජයි. ලැජ්ජයි ටයිකෝඩ් දාගෙන මේ අපිට වෙන බුම්බණ්ඩ එනවා කට්ටිය දෙකක් කතා කරනකොට තුපි කාටද පහඳින්නේ කියලා ඉන්නේ කවුරුත් කතා කරන්නේ. ඒකට අපි ඉගෙන ගන්න ගහන්න නෙවෙයි. මේ සර්පයාගේ විස තියනවායි කියන්නේ. තර පොඩි භික්ෂුවත් ගින්දරත් රජපැටියත් දා මොකක්දයක් තියනවා සෙල් ඈ ගින්දරත් පොඩිවන් කමන්න භික්ෂුව සිල්වත් භික්ෂුවත් රජකුමාරයාත් සර්පයාත් අල්ලන්න යන්න එපා ගහලා කෑවට පස්සේ නඩු නෑ දන්නවනම් අල්ලපම් බෙල්ලෙන්. ඉතින් අපි මේ යන්න හදන්නේ සාමූහික වශයෙන් අපි ප්‍රපංච කියන පදේ පුළුවන් තරම් තේරුම් ගත්ත අරෝපාසම මතයිද ඇහුවා අපෙන් මම ආරාධනා කරා මේකට එන්නේ කියලා මමවත් දන්නේ නැහැ මේක තව. දැන් අපි ඉන්නේ 114 වෙනි පිටුවේ. දැන් අපි යනවා මූලාශ්‍ර වලට. ඇයි මේ ශූන්‍යතා පදය? ඇයි මේ ප්‍රපංච කියන පදය? ඇයි මේ තුච්ඡතෝ රිත්තතෝ කියන පද තේරවාදී බුද්ධ ධර්මයෙන් අයින් වුනේ? ඒකල බුද්ධ ධර්ම මේ පිංකම් කුසල් බයිලාවක් අල්ලගෙන ඉස්සරහට යනවා. සම්පූර්ණ ගිහි සමාජේ නොම ගැරලා තියෙනවා. ඊට වැඩිය භික්ෂු සමාජේ නොම ගිහිලා තියෙනවා. මොකද මේ වැඩියෙන් සල්ලි හම්බෙන්නේ අර බෝධි පූජා තියෙන අයටනේ. වැඩියෙන් සල්ලි හම්බෙන්නේ මේ කොඩි හොල්ලන අයටනේ. ඒගොල්ලත් එක්ක කියාට කමන්නේ. ඒ තියෙන්නේ ඥානදාම රෝමේක ලිව්වේ 1930 ගණන් වල. අද අපි ඒක තමයි මේ අඬ නගන්නේ. අපි ආයශරයක් මහායාන බුද්ධාගම හැටියට යනවා. පුළුවන් නම් මේකට සංස්කෘත ඉගෙන ගන්න ඉංග්‍රීසි පොත කියවන්නේ දෙකම පොසිටිව් ලැන්ග්වේජස්. ඒක හොඳට අහගන්න. පාලි කියන්නේ නෙගටිව් ලැන්ග්වේජ් එකක්. නැස්චාර්ත විතරයි දෙන්න පුළුවන්. අනිච්චන් දුක්ඛන් අනත සංස්කෘතේ එව්වා බෑ. සංස්කෘතයේ ගානු ග්‍රේඩ් 10 මොකද්ද තියෙන්නේ කියන්නේ? කුණු හර්ප විතරයි තියෙන්නේ. ඉංග්‍රීසි බුද්ධාගමත් පොසිටිව් බුද්ධාගමක්. ඒකේ හරිය ලස්සනට මේ මිනිස්සුන්ගේ දුක විකුණාගෙන කොමොඩිටි එක හදන හැටි දානවා. ඉතින් ඒ දෙකෙන් තමයි පාලිය අසරණයි. අදින් පාලියට ඕවා ගන්න බෑ. අපි අද යනවා ඒ වේදාන්තයේ නෑ 111 මහායාන බුද්ධාගමේ එන ප්‍රපංච ශබ්දේ. මේක කියනකොට තමයි මට ඉංග්‍රීසි සංස්කෘත ඉගෙන ගන්න ලොකු ආශාවක් ආවේ. වැදගත් ස්වාමීන් වහන්සේ ළඟට තුන් සැරයක් අකුල් අල්ලලා වැඳා බෑ කිව්වා උගන්නන්න. මොකද මම අමාරු ශිෂ්‍යෙක් නිසා. නමුත් කොවිඩ් හැමදෙරෝ මේ කඩුවෙල ඉඳගෙන අපිට දැන් 5 වෙනි පොතේ 40 වෙනි පිටුවේ ඉන්නේ අපි. මම හැමදාම මේගොල්ලෝ අමතක කරලා යනවා. ඒක ඉගෙන ගන්න මොකටවත් නෙමෙයි මේ ඥානද සංසි කියපේකට විස්තර හොයාගන්න. මම කියන්නේ කාටවත් සංස්කෘත ඉගෙන ගන්න කියලා. සංස්කෘත කියන්නේ පොසිටිව් ලැන්ග්වේජ් එකක්. ලිංගිකත්වය පිළිබඳ, තන්ත්‍ර පිළිබඳව, මහායාන පිළිබඳව හොඳ ලස්සන විස්තර තියෙනවා. ඒක ඉගෙන ගන්න බෑ කාටවත්. ඉගෙන ගත්තොත් එimhe ගොඩක් වෙලාට අනවශ්‍ය දේවල් වලට යවෙනවා. මේක එහෙම නෑ. මේක මේ ඥානද සංසි තෝරාගත්ත ටිකක් තියෙන්නේ. අපි චන්ද්‍රරතන සංසිගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අද දවසේ ආරම්භය සඳහා මේ මහායාන බුද්ධ සමයේන ප්‍රපංච ශබ්දේ කියන මාතෘකාව අපිට සභාගත කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය පරිච්ඡේදයේ අංක 3 මහායාන බුදු සමයේන ප්‍රපංච ශබ්දය පිටුව අංක 111. මහායානය තුල ප්‍රපංච පදයට ආවේනික ගැඹුරු දාර්ශනික අර්ථ රැසක් ආරක්ෂා වී ඇති අතර මාධ්‍යමික අපෝහවාදයේත් විඥානවාදීන්ගේ විඥානවාදයේත් වැදගත් තැනක් එයට හිමි විය. ඒ දර්ශනවාද දෙකම සියලු සංකල්ප දෙසට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ අතර ප්‍රපංච මුළුමනින්ම සංසිඳු වීමෙහි වරහන් ඇතුලේ ප්‍රපංචෝපශම අවශ්‍යතාව අවධාරණය කළේය. මාධ්‍යමිකයින්ට පරම සත්‍යය සියලු වාග් ව්‍යවහාර ඉක්ම වූවක්ම විය. ඒ බව මාධ්‍යමික කාරිකාවෙහි මෙසේ ප්‍රකාශ කෙරේ. අපරප්‍රත්‍යං ශාන්තං ප්‍රපංචේර ප්‍රපංචිතම් නිර්විකල්පං අනානාර්ථම් ඒතත් තත්වස්ය ලක්ෂණම් පරපත්තේන් නොවුවකි ශාන්තය ප්‍රපංචයන්ගෙන් ප්‍රපංචිත නොවුවකි විකල්ප රහිතය අනානාර්ථය මේය සත්‍යෙහි ලක්ෂණය Prapanchayanti ye buddhaṁ prapañcātīta mawveyam te prapañcāhataṁ sarve na paśyanti tathāgatam. Yam කෙනෙක් ප්‍රපංචය ඉක්ම වූ අව්‍යව්‍ය වූ බුදුන් වහන්සේ පිළිබඳව ප්‍රපංච කරද්ද ප්‍රපංචයෙන්ම නැසුණා වූ ඔව්හු තථාගතයන් වහන්සේ නොදකිත්. මේ ඉති හොඳ ආරම්භයක්. අර මම කියන්න හදපු විදිහට මේකෙම කියලා තියෙනවා මහායාන තුල, කියන්නේ තේරවාදයට සාපේක්ෂව අවුරුදු 100කට පස්සේ ඇති වුණේ මහායාන. ඊට පස්සේ බුද්ධ ජයන්තිදී සමා වෙන්න බුද්ධ මේ සංගායනාවේදී එළි වෙනවා. ඒකේ කැඩීම සිදු වෙන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී දෙකේ අශෝක අධිරාජ්‍යව ඉන්න වෙලාවේදී. එතකොටත් ඒගොල්ලෝ අපේ සංගායන වලට සාපේක්ෂව සංගායනා කරලා තියෙනවා. ඒ සංගායන වල විශ්රීවයි තියෙනවා. ඒ කිලින්ම තේරවාදයට විරුද්ධව. තේරවාදයේ ඊට පස්සේ කොටස් 13ට විතර කඩලා ගියා. මහායාන 20 ගාන කර කඩලා ගියා. ඊට පස්සේ නිකාය වශයෙන් විශාල බෙදීමක් ඇති වුණා. මේ හේතුව නිසාම අශෝක අධිරාජ්‍යන් වහන්සේ කාලේ. ඒක අපේ බුද්ධ ධම්ම සංග්‍රහ පොතේ විස්තර කරලා පෙන්නනවා. ඒ විස්තර කරනකොට මේ සංස්කෘතය හරහා තමයි මහායාන බුද්ධ ආගම පැතිරුණේ. ඒක උත්තර ಭಾರತයට ගියා. එන් එහාට චීනෙට ගියා. ඊට පස්සේ මේ මහායාන රටවල් වලට ගියා. ඊට පස්සේ මේගොල්ල මහායාන බුද්ධ ආගම තන්ත්‍ර කට්ටියත් එක්ක එකතු වුණා. තන්ත්‍රයානය කියලා කියන්නේ Hindu ආගමේ දියුණුවක් එක්ක ඒකෙදි මේ කුණුහරුප කියනවා එහෙම නැත්නම් ලිංගිකත්වය කියන එක සාමාන්‍යකරණය කරා. දැන් මේක හංගන්නේ බොරු විසිල්ලක් රකින්නේ. ඔය සිල් සනිකර බොරු අපි ඉපදලා තියෙන ලිංගිකත්වයෙන් තමයි. ඒ නිසා තන්ත්‍රත් එක්ක ගියා. පස්සේ රජුරෝ තන්ත්‍රේ කෑවා. තන්ත්‍ර ආගමේ හිටපු 600ක් වීදියේදී මරලා දැම්මා. තන්ත්‍ර කට්ටිය පින්ඩපාතිගේ ගෑණි මිනිහා දෙන්නම එක සරම ඇඳගෙන එක රෙද්දක් ඇඳගෙන. ඉතින් කාටවත් කියන්න බෑ ලිංගිකත්වය පිළිබඳව ඌනතාවයක් හරි දරිද්‍රතාවයක් තියෙනවා. ඉතින් රජුරෝ ඉන්නේ මේ අන්තපුරයක් තියන 60ක් 70ක් ගෑනු තියන. රජුරෝ කියන්නේ එයා අපිට විතරයි ඇති වෙන්න ලිංගිකත්වය ගන්න පුළුවන්. ගිහි කට්ටිය එක ගෑණියකින් යැපෙන්න ඕනේ. ඒ ගෑණිත් මිනිහාගේ වෙන් වෙලා ඉන්න ඕනේ. දැන් මේ දෙන පින්ඩපාත යන්නේ එක ඇඳු බැඳගෙන. 600ක් මැරුවා. ඒතකොට තිබුණ හොඳම ඒගොල්ලෝ ගාව හදාගෙන ගිය ওই නිර්විකල්ප වචන ටික මෙව්වයි මේකේ තියෙන. අනාර්ථම් මේ අනානාර්ථම් නිර්විකල්පම්. කිසිම අර්ථයක් නැහැ මේ ජීවිතේ. නිකන් බොරුවට මේ සිල්ලන්දලා මිනිස්සු කුල බේදයට දාලා උඹ සිල්ලන්තයි උඹ සිල්ලන්ත නැහැ කියලා මේ මිනිස්සු බෙදන ක්‍රමේ අනානාර්ථයි. නිර්විකල්පයක්. විකල්ප තමයි යෝග කියන්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ අනිදස්සනම් කිව්වේ. ඔය තමයි බුදුරජාණන් වහන්සේ තේරවාදේ අපපතිටිතං කිව්වේ. ඔය වචන ඔක්කොම අල්ලලා ඒ තන්ත්‍රයානියත් මහායානියත් එකතු කරලා නිර්ගුණ කියන වචනේ අල්ලලා ශංකරාචාරින් වහන්සේ කියන්න වටින්නේ නැහැ. ශංකරාචාර්ය අද්වෛත වේදාන්තේ පටන් ගත්තා. තේරවාදයට හිතා ගන්න බැරි වුණා මේ මොකද උනේ කියලා. මේක මහායානේ තන්ත්‍රයානේ එකතු වීමෙන් ඉස්සරහට ගිය යෑමන. අන්තිමට මුළු බුද්ධ ආගමම ඉන්දියාවෙන් මැකුවා. එතකොට ඉන්දියාවේ හිටපු මහායාන බුද්ධ ආගමේ මූලාරම්භය වෙන මෙතන මන් තියානේ හිටියා. මෙතන තිබ්බා මේ අර මොකද මේ ඒක කවුරු හරි විශ් කරලා කැමති නැහැ මහායානේට කමන්නේ. මේ මිනිස්සයා ඉන්දියාවට ගිනිච්චා. සමහර ඉන්දියාවෙන් චීනෙට ගෙනිච්චා. චීනේ මුළු ලෝකෙම ගියා. තේරවාදේ ලංකාවයි බුරුමයි සියමයි තව රටවල් දෙක තනි වුණා. ඉන්දියාවෙන් මැකුවා. කොහොමද උනේ කියන්න තාමත් තේරවාදී කට්ටිය අභියෝගයකට මේක ගන්නේ නැහැ. ඒ තරම් ශංකරාචාර්යට බයයි. ශංකරාචාර්ය ගත්තේ මේ නිර්විකල්පං කියන වචනේත් නෙවෙයි, අනානාර්ථම් කියන වචනේත් නෙවෙයි, අනිදසන කියන වචනේත් නෙවෙයි, අපපතිටිත කියන වචනයත් නෙවෙයි, අද්වෛතය නිර්ගුණ. මේක කියන්න බෑ. මේකේ ගුණයක් නැහැ. ගුණය තියෙන එක තමයි විකල්ප වලට වැටෙන්නේ, සංකල්ප වලට වැටෙන්නේ, හොඳ නරක වැටෙන්නේ, හරි වැරදි වැටෙන්නේ. ඒ නිර්විකල්ප ගතිය සහ විකල්ප ගතිය, නිර්විකල්පනේ නිර්ගුණ සහ ගුණ ගතිය බ්‍රහ්මගේ මූණු දෙක. හැබැයි මේක ආත්මීයයි කියලා ගත්තා. බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ අනාර්ථ කිව්වත්, අනානාර්ථම් කිව්වත්, නිර්විකල්පම් කිව්වත්, අනිදස්සන කිව්වත්, අපපතිරිත කිව්වත් අනාත්මයි. අරක ආත්මිකට හේතු කරවා බෞද්ධයෝ ඒකට කැමතියි. බෞද්ධ ඒ නිසා Hindu ආගමට කැමති. Hindu වල තියෙන පින්කමට කැමති. පින් කරන්න කැමති. ශිල්පද අරගෙන කුල ભેදේ අරගෙන මිනිස්සු බෙදන්න කැමති. ඉතින් අපෙන් ඔය මධ්‍යම කාර්යකව අයින් වුණා. සමහරු හිතනවා කටුකුරුන්දේ ඥානানন্দ සාංශේ කියන්නේ ඒ මධ්‍යම කාර්යකාව ලියපු නාගාර්ජුන පාදයන්ගේ පුනරුත්පත්තියක් කියලා. ඒ තරම්ම මේක තේරුම් අරගෙන හිටියා. ඒක මධ්‍යම කාලේ පහළ වෙච්ච එකක්. මේකෙන් දැන් මෙතන සඳහන් කරලා තියෙනවා. මහායානය තුල ප්‍රපංච පදයට ආවේනික ගැඹුරු දාර්ශනික අර්ථ රසක් ආරක්ෂා වී ඇති අතර. ඒ කියන්නේ තේරවාදී අරසය වෙලා නැහැ. මාධ්‍යම දර්ශන ආපෝහක වාදය. ආපෝහක වාදය ගොඩාක් වෙලාවට ওই කියන අද්වෛත වේදාන්තයට වගේ තැනකට යනවා. ඒ පොත අද දර්ශනයට ලෝකෙන් දෙන හොඳම පොත. ඒක ලිව්වේ නාගාර්ජුන පාදයන්. ඉතින් කටුකුරුන්දේ ස්වාමීන්සේ ඒ ස්වාමීන් වහන්සේගේ පුනරුත්පත්තියක් කියලා හිතනවා. ඒක තමයි අපේ පින. උන්වහන්සේ තේරවාද ආමෘ කෙනෙක් සිංහල දන්නවා මේ පොත් දෙක ලිව්වා. අනිත් එක තමයි විඥානවාදී. මේකට හේම්පිටිකද ඥානසී ආමෘ තමයි හොඳම. හේම්පිටිකද ඥානසී ආමෘ 1991 වගේ වෙසක් කලාපයකට ලිව්වා සමා වෙන්න හේම්පිටිකද ඥානසී ආමඳුරොත් ඥානানন্দ ස්වාමීන් වහන්සේත් මාධ්‍යම කාර්යකාවත් එකතු කරලා ආටිකල් එකක් ලිව්වා මට මතක නැහැ මාත්‍යගේ නම වෙසක් කලාපයකට මේ ඇතිවිචි පුංචි ත්‍රිකෝණය සම්බන්ධ කරා. එතකොට මම සාමනීරව හිටියේ. ඒ කලාපේ මටත් පිටපතක් ලැබුණා. කටුකුරුන්දේ ස්වාමීන්ගේ අරගෙන කියවන්න වටිනවා මේ පෙරලිය සිද්ධ වුණේ අපි නැති කාලෙක. අපි ඒක එක පැත්තකට ඇවිල්ලා තේරවාදී කියලා කඳුරු බඳගෙන හිටියට අපිට මහායාන මේකෙන් ගිලි වුණා, අපිට විඥානවාදී ගිලි වුණා. විඥානවාදී කියන්නේ විඤ්ඤාප්ති මාත්‍රතා සිද්ධි කියලා. මේ ලෝකේ කියන්නේ විඥානයේ මාවපුරත මේ හීනයක් විතරයි. විඤ්ඤාප්තියක් විතරයි. විඥාණයෙන් වලද විඤ්ඤාත්තියක් විතරයි. ප්‍රඥාවෙන් ලදනද ප්‍රඥාප්තියක් විතරයි. ඉතින් ඒ නිසා මේ මිනිස්සු කියලා මනාවගෙන ඉන්නේ මේ හීනෙක. ඕකේ එළිවෙච්ච දවසේ මේ ඔක්කොම එකයි. එකම අවිද්‍යාව. ඒක කියන්න කැමති නෑනේ තේරවාදී. සියන්නිකාය මහානායක හමුදුරෝ ලොකුයිනේ. රාමඤ්ඤනිකායට වැඩිය. අමරපුරයට වැඩිය. ඊට පස්සේ සභානායක සභාවින් හමුදුරෝ පොඩියිනේ. එදිනද හමුදුර කෙනෙක් ගණන් ගන්න දෙයක් නෑනේ. මේ ඉන්න මේ කුණුහරුපේ හදාගත්තා. අපිත් තාම අනුරාධපුරයේ අටමස්ථානට යන්නේ කොහොඳයි ගමේ පන්සලට යන්න වැඩි කියලා හිතෙනවනේ අපිට. දඹදිව කියලා වඳිනක හොඳයි කියලා හිතෙනවනේ ලංකාවේ ඉන්නවට වැඩිය. මේන්න මේ වගේ තාරාතිරම් හදලා දුන්නා. නමුත් මාධ්‍යම කාර්යකාවේ මේවා සේර මට්ටම් කරලා කොටිම්ම ලියනවා සංසාරේ සමානයි නිර්වාණය කියලා. සංසාරේ දන්න විණා නිර්වාණය ඉන්නේ. නිර්වාණය දන්න විණා සංසාරයට දුකක් ගන්නේ නැහැ. ඔය දෙක වෙන් කරන එක තමයි තේරවාදය කියන්නේ. අපේ ඉන්න හාමුදුරු තුන් හතර දෙනෙක් ওই වචනේ ඇහෙනකොට කලන්ත හැදලා වැටෙනවා. ওই පොත කියවන්න එපයි කියලා කියනවා. මොකද මාධ්‍යම කාර්යකාව. ඊකට ලියවිච්ච පරිවර්තන 3-4ක්මයි ළඟ තියෙනවා. එපා මේ පොත කියවන්නකෝ. ඒක අද විශ්වවිද්‍යාලත් උගන්වනවා. නමුත් ඒකේ කියලා දෙනවා තර්ක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. සංදර්ශනාත්මක ක්‍රමය සහ ස්වතන්ත්‍ර කියලා. මහායානේ සමාවෙන්න මාධ්‍යම කාර්යකාවේ තියෙන එක බොරු කරපු සාන්දර්ශනික පාදයක් විතරයි. සෝතන්ත්‍රයක් ඉදිරිපත් කළා නැහැ. සෝතන්ත්‍රය බුදුහාමුදුරුවෝ. ඒ නිසා තර්කයෙන් පස්සේ කිව්වා මෙයා කෙරුවේ නාස්තික වැඩක්. තිබුණේක හොඳ නැහැ කිව්වා මිසක් යාගේ මතය ඉදිරිපත් කළා නැහැ කියලා නාගාර්ජුන පාදයන් අවලංගු කරලා දැම්මා. ඒක පිළිබඳව අසංගතිල කරත් නැ ලියපු පොතක් අපි ළඟ තියෙනවා. ඒක විශ්වවිද්‍යාලේ දැන්වත් උගන්වනවා. ඉතින් මම නිව්සීලන්තේ ගියාට පස්සේ සෝමරත්න සාංශිකව මේ පොත කියවන්න මේ පොත තියාගන්න මම ළඟ පිටපත් දෙකක් තියෙනවා කියලා. ඒකේ මේක විස්තර කරනවා. මේ අපි හදාගන්න සංකල්ප විඥානයක් පමණයි. විඥානේ මවාගත දෙයක්. ඒකට යෝගාචාර කියලා කියන විඥානත්‍රි මාත්‍රතා සිද්ධි කියලා කියනවා. ඒ පොත් දෙකම පරිවර්තනය කරලා තියෙනවා හේම්පිටිකද ඥානශ්‍රී හාමුදුරු. කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ මේ පොත ලිව්වා. ඒකෙන් නාගාර්ජුන පාදියොත් මහායාන බුද්ධාගමත් මේ පරිච්ඡේදයෙන් හෙළි වුණා. ඊට පස්සේ සුගුණ සාර වගේ නමක් තියෙන මහත්තයා වෙසක් කලාපයක් ලිව්වා මේ තුනේ සංකල්පය දාලා. ඥාන සංසගේ ආශිර්වාද ඇතුව. ඉතින් අපිට මේවා කතා කරන්න වෙලාවක් නැහැ නේ. අපිට අඩු ගානේ pāli භාෂාව ඉගෙන ගන්නවත් වෙලාවක් නැහැ නේ. අපිට අඩු ගානේ ත්‍රිපිටකය ඉගෙන ගන්න වෙලාවක්වත් නැහැ නේ. අපිට අඩු ගානේ වෙලාවට භාවනා කරගන්න වෙලාවකුත් නැහැනේ. ඉතින් කවද්ද අපි මේ දර්ශනය ඉගෙන ගන්න. මේ දර්ශනේ නැතුව අපි යන තැන පරදිනවා. පරදින්නේ තේරවාදීන් අතර නෙවෙයි. මහායාන කට්ටිය අවුරුදු 16ක් එකිනෙකාට වාද කරගන්න ඕනේ. තර්ක කරගන්න ඕනේ. එක්කෙනෙක් හිටගෙන ධනිෂ්‍ය අත තියාගෙන ඉන්නවා අනිත් එක්කෙනා බිම ඉඳගෙන හරි දෙබලා ඉන්නවා. වාද කළ බැරිනොත් ගහන්න ඕනේ. ගහලා හරි බිම දාන්න ඕනේ. එහෙම ආපු කෙනෙක් තමයි දලලම කියන්නේ. එයා ප්‍රශ්නේ ගොනු කරනවා දන්නවා ප්‍රශ්නෙත් මං අහලා තියෙනවා උත්තරයක් තියෙනවා ඒ උත්තරේට කට උත්තර නැහැ. ඒගොල්ලෝ ඉන්නේ අපිත් එක්ක වාද කරන්න මොකද මේ අපි ඇකිලිච්ච පැකිලිච්ච පස්සට ගිය જાතිය අපි ප්‍රශ්නේ ගොනු කරනකොට එයා උත්තරේ දීලා ඉවරයි. මොකද ඒගොල්ලෝ අවුරුදු 17ක් ප්‍රශ්න සාකච්ඡාල මං කියන්නේ වාද කළ නිවන් දකින්න පුළුවන් කියලා. අද ලෝකේ තියෙන ලෝකේ බෞද්ධයන් 50ට 50ක් ජනගහනේ ඉන්නවා. ඒකෙන් 95%ක්ම මහායාන. ඒගොල්ලෝ තේරවාදයේ දිහා බලන්නේ අඩු කුලේ මිනිස්සු දිහා බලනවා වගේ. ඒගොල්ලෝ කොටු වෙච්ච, පටු වෙච්ච, කැලෑගත වෙච්ච જાතියක් ඉන්නේ වාද කරන්නේ. මොකද අරගොල්ලෝ වාද කළා දිනලා ඉවරයි. ඒගොල්ලෝ වාද කළා අපිත් එක නෙවෙයි. ඒගොල්ලෝ වාද කරේ Hindu කට්ටියත් එක්ක. ඒ නිසා Hindu කට්ටිය මහායාන අයට බය වුණාට අපිට බය නැහැ. එච්ච ඒකට අපේ භික්ෂුන් වහන්සේලා පණපවන්න එපාය. අපේ භික්ෂුන් වහන්සේට ආයුධ ටික දෙන්න එපාය. නමුත් තේරවාදී තියත් සංස්ථාවත් කැමති නෑ කටුකුරුන්දේ සාංශික පොත් කියවනවාට. කැමති නෑ මේ පොත් කියවනවාට. ඒගොල්ලන්ගේ සිලබස් එක බලන්න යෝගාශ්‍රම සංස්ථාවේ අද ධර්මාචාර්ය හෝ ත්‍රිපිටක විභාගේ පාස් කරන සිලබස් එක. අමු මැට්ටෝ ටිකක් ලියලා තියෙන. ඒ නිර්දේශ හදලා තියෙනෙත් මැට්ටෝ. මං බුරුමේ ඉඳලා ඇවිල්ලා ඥානන්ත සාංශිකව ඇහුවා ස්වාමීන් වහන්සේ මම යෝගාශ්‍රම සංස්ථාවේ ත්‍රිපිටක විභාගෙට ලියන්නද කියලා. ආයසුතු උගන්නන මැට්ටෝ දිහා බලන්නේ කිව්වා ප්‍රශ්න පත්‍ර හදන මැට්ටෝ දිහා බලන්නේ කිව්වා මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කරුණාකර පුස්තක ආටිකල ත්‍රිපිටකය ඉගෙන ගන්නයි කිව්වා. ඒ තරම්ම මොනවාක්වත් දන්නේ නැති කට්ටිය තමයි අපිට මේ විභාග තියලා අපිට මේ ඩිග්‍රී දෙන්න හදන්නේ. ඒගොල්ලන්ගේ හෙළුව වහගන්න. නමුත් නාගාර්ජුන පාදෝ කියන ඔක්කොම විභාග බොරු. ඔය ලැබෙන ඔක්කොම සම්මාන බොරු. මේ උඹේ තියෙන නැති බැරිකම තමයි ඔබ හිඟන්නේ කමක් නැහැ ඔබ හිඟපන්. හැබැයි මේ කෙලවරක් කරන්න පුළුවන් ආපෝහකවාදී කරන ගනිමු. කෙලවරක් කරන්න පුළුවන් තර්කයෙන් වැඩක් නැහැ කියලා කෙලවරක් කරන්න පුළුවන් විඥානවාදයට ඵලයක්. ඒකට බුදුජානසී කියන්නේ මේ අනිදර්ශන විඥානේ තේරෙයි. ඒකට බුදුජානසී කියන්නේ මේ අපපතිත්‍ත්වවාදේ තේරෙයි. ඒකට ඉබේම අපිට Hindu ආගමේ මේ නාගාර්ජුන මේ ශංකරාචාර්ය පෙන්වන්න හදපු නිර්ගුණ කියන වචනේ තේරෙන්නේ නැහැ. මොනවාරි තේන්නම් ගුණයක් තියෙන්න එපායි. නුගුණ නෙවෙයි නිර්ගුණ කියන්නේ. නුගුණ කියන්නේ පිස්සු. නිර්ගුණෙත් පිස්සු වගේ. ඒකට අලුත් පද දෙකක් දාලා තියෙනවා. දැන් මේකේ මේ අපි මේ ගත්ත ගාථාවේ සඳහන් කරලා තියෙනවා මේ ලියන්නේ නාගාර්ජුන පාදයෝ. මහායාන කියනවා නිර්විකල්පං. අපි ජීවත් වෙන්නේ විකල්පවල. ergo cogito sum. I think therefore I am. අපි හිචින්තන ලෝකයක ජීවත් වෙන්නේ. මේ විකල්ප නැත්නම් මොකද වෙන්නේ? විකල්ප විතක්ක ਵਿਚාර දෙකම නැහැ. ඊට පස්සේ අනානාර්ථම් මොනම අර්ථයක්වත් නැහැ මේ ජීවිතේ. මොනම අර්ථයක්වත් නැහැ භාෂාවක. මොනම අර්ථයක්වත් නැහැ මේ රකින්න පදවල. මේකෙන් තමයි අපිට කෙවිතක් කරන ගහන්න හදන්නේ. ඒ මොකද අපි ඔය ප්‍රපංච අඳුරන් නැත්නම් අපි ගුරු උරුන්ට යට වෙනවා. සංකල්ප වලට යට වෙනවා. අධිකාරියට යට වෙනවා. අපි කාධිකාරයට ගිහිල්ලා අහන්න ඕනේ වගේ ව්‍යවස්ථා පොඩ්ඩක් පෙන්වන්න. ඔයා දන්නවද ඒක? එක එකක් දන්නේ නැහැ. අපි කියන්න ඕනේ ඕක විතරක් නෙවෙයි අපි එහාටත් ගිහිල්ලා භාවනා කරලා මොනවත් නැත්නම් අපි ගිහිල්ලා තියෙනවා. ඒකට නාගාර්ජුන පාදයන් නැතු කට්ටිය මේ නිර්විකල්ප කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආනිදර්ශන කියන වචනේ පාවිච්චි. ඔබ භාවනා කරලා තියෙනවද? ඔබ දෙන්න ගිහිල්ලා තියෙනවද? ඔබ ගියොත් ඔබ නූල් බඳි. බයයි. සයිකියාට්‍රික් අපිට කියතයි අපි සයිකියාට්‍රි තමයි බයයි හැබැයි පොතින් ගිහිල්ලා තියෙනවා අපි කටුකුරුන්දේ සංස්කෘතික පොත් කියවලා තියෙනවා අපි නිර්විකල්ප කියන එක ගරු කරන උඹලා වගේ බය නැහැ සරුංගලේ නූල කඩලා ගියා වගේ නෙවෙයි අපි ඒ වගේම අනානාර්ථම් කියන එක තමයි අපි පැවිද්දා කියන්නේ කිසිම අර්ථයක් නැති මිනිහෙක් නේ මිනිහ ගෑණියක් නැහැ දරුවෙක් නැහැ අම්මෙක් නැහැ අප්පෙක් නැහැ කොයිද පැවිද්දේ අර්ථයක් තියෙන්නේ අනානාර්ථෝ නිර්විකල්පං මං ගැන විකල්පයක් පහල කරගන්න එපා එහෙට මං කඩනවා ඒක. වමට සිග්නල් දැම්මොත් මං දකුණට කපනවා. පුළුවන් නම් නඩු දාපන්. කවුරු හරි මං කරන දේ එහෙට කරන්න පුළුවන් කියලා එක දන්නවනම් මං පරාදයි මං පචයි මං අනාතයි. මං දන්නෙත් නැහනේ. මම දන්නෙත් නැහැ. කියනවා මෙම කරමු කියලා. ඉතින් මේ වෙයි. ආන්නේ ඒ දේ කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා අද නැහැ. මේ බුදුහාමර පෙන්නපු චරිත බික්කවේ චාරිත්කම් බහුජන හිතාය බහුජන හිකාය අත්තාය සුඛාය නැහැ. ඒගොල්ලෝ මේ මොනවදෝ පෙන්නන්න හදනවා. මොනවදෝ මේ කැපී පෙන්න හදනවා. ගෝලයන්ගේ මාර්ගයෙන්, පොත්පත්වල මාර්ගයෙන්, ඩිග්‍රී මාර්ගයෙන්, එහෙම නැත්නම් අපි වස්වල මාර්ගයෙන් අපේ තියෙන මේ බෞසුත භාවයෙන් ඔක්කොම බුදුජානක කියන්නේ ආසවට්ටාණීය ධර්ම. ඒක ඉගෙනගෙන ඒවා සේරම කරලා බිම දාන්න කියලා ඥානාරාම ස්වාමීන් කියනවා. ඒ නිසා ඥානාරාම ස්වාමීන් ගාව ඥානানন্দ ස්වාමීන්ට අහුවරණක් තිබ්බා. හැබැයි මේ පොත ලිව්වේ ඊට ඉස්සෙල්ලා. හැබැයි පරිවර්තනය කෙරුවේ ඥානාරාම ස්වාමීන් අපත් වුණාට පස්සේ. නැත්තම් මේ පොත ලිව්වේ පැවිදෙන්න ඉස්සෙල්ලා. ඉංග්‍රීසි පොත. මේ සිංහල පොත ලිව්වේ ඥානාරාම ස්වාමීන් අපත් වුණාට පස්සේ. මොකද ඥානාරාම ස්වාමීන් යටතේදී මේක පරිවර්තනය කරන්න ඥානানন্দ ස්වාමීන්ට බෑ. ඒ තරම් ගෞරවයක් තිබ්බා. අපත් වුණාට පස්සේ කිව්වා ආයසොන්ත දැන් ආයසොත් වගේ මාත් බණ කියනකොට සින්දු කියනවායි කියලා. මාත් බණ කියනකොට নানা ආකාර මේ නිදර්ශන ගෙන අර පානවා. ඉස්සර මටත් බයිනවා. ඔය අනවශ්‍ය දේවල් කියන්න එපා. මිනිස්සු අකමැති වෙයි කියලා. මොකද රාමු ඇතුළත තිබා යන්න තේරවාදී කඩාගත්ත දණක් තමයි මේ. ඉතින් ඒක නිසා මේ සාකච්ඡාව අපේ නිමාවටපත් වෙමින් තියෙන දැන් මේ 111 වෙනි පිටේනේ අපි ඉන්නේ. අපි යන්න තියෙන අපිට පිටු 137යි. 37කුත් නැහැ. 29කුත් නැහැ. 126යි. තාපිටු 15 යන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේ පරිශිෂ්ඨ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේක සෑහෙන සුලිසුලඟක්. මේක සෑහෙන දියසුලියක්. අපි මේ මෙතෙක් කරේ තියාන හිටියනම් එකක්වත් අති අර්ථයක් නැහැ. ඒ දේවල් ඒ විදිහටම කරන්ඩ අර්ථ ශූන්‍ය බව දැනගෙන, අනානාර්ථ බව දැනගෙන. ඒ වගේ මෙවුව නිර්විකල්ප බව දැනගෙන. මේ විදිහටම යන්න. මේ අම්මට තාත්තට ඒ විදිහට කරු කරන්න, සීලයට කරු කරන්න, වැඩි හිටියන්ට කරු කරන්න. හැබැයි මේ ළමා දෙල්ලමක් බව දැනගන්න. මේ වැලිසෙල්ලම් මඩුවක කියලා මේකට තරහ වෙන්න එපා. මේකට කවුරුත් කැපිපෙන්න හදන්න එපා. මේක බෑයි කියලා පශ්චාත්තාප වෙන්න හීනමාන වෙන්න එපා. මං කිව්වට ඒක වෙන්නේ නැහැ. මං දන්නවා. නමුත් ඒ වීම සඳහා මේ පටන් ගන්න ටිකෙන් බලන්න මේ නාගාර්ජුන පාදයන් සහ විඤ්ඤාති මාත්‍රතාවයේ විඥානවාදී කියලා මේක කියලා තියෙන. අතර මේක වත්තේ කියන විඤ්ඤාප්ති මාත්‍රතා සිද්ධි. ආන්න මේක බලනකොට අපිට තේරෙනවා අපිට තේරවාදී කොච්චර වහලද ගහන්නේ කියලා. හරියටම ඉස්කෝලේ ගිහිල්ලා මේ සුද්දාගේ ක්‍රමය අපිට අඳුල්ලා දෙන්න හදනවා ඉතිහාස භූගෝලේ හරහා. අපි පිරිවෙන් ක්‍රමය ඕනේ නැහැ. ආයුර්වේද ක්‍රමය ඕනේ නැහැ. උඹ දොස්තර සල්ලි ගෙවපන්. දොස්තරයි එතකොට උඹට වෛද්‍ය සහතිකයක් දෙයි. මොනවද මේ බයිලා? අපි අවුරුදු 2600ක් ඉඳලා තියෙනවා අපේ පිරිවෙන් ක්‍රමයත් එක්ක. අපි ඉඳලා තියෙනවා සිංහල වෙදකමත් එක්ක. මොනවද මේ කරන්න හදන දේවල්? ඇයි අපේ භික්ෂුන් වහන්සේලා මෙච්චරම පරගැති? ඇයි අපේ භික්ෂුන් වහන්සේලා මෙච්චරම මේ පවතින අධ්‍යාත්ම ක්‍රමයට සලකන්නේ? ඇයි පිරිවෙන් නගා හිටවන්නේ නැත්තේ? පිරිවෙන් වල ඉන්න කට්ටිය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක අපේ සංඝයා දන්නව පල්ලෙහාට ගියාම පිරිවෙන් භික්ෂුන් වහන්සේලා හැදෙන. හැබැයි අපි අතහරින්නේ නැහැ. ඊයේ තමතුම ඉඳද්දි මාර්මේ ශාන්ති කිව්වා එමෙතුමනි අපි දැන් පිරිවෙන් අධ්‍යාපනයේ 140කට වැඩි පිරිසක් උගන්ලා තියෙන. ඒක නිහාමතු ඔය වීඩියෝ එකේ පේන්නේ. අපි ඔක හෝමයක්. අපි අතාරින්නේ නැහැ. අපි මේක දිගට කරගෙන යනවා. මොකද සමහර අයට මේකේ අර්ථයක් තියෙනවා. ඒ නිසා මේ මගේ කෑ ගැහිල්ලෙන් පස්සේ අnder බෑමෙන් පස්සේ මම නැවතත් ඉල්ලා හිටුණා චන්දරතන ස්වාමීන් වහන්සේගෙන් මේ ටික දිගට අපි කියවන්නේ යන් කියලා. කාට හරි අවශ්‍ය නම් මේ පොත තියෙනවා. මම තව චුට්ටකින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේක කියනවා. ඊට ඉස්සෙල්ලා අපි තව ටිකක් සිංහලෙක කියමු. ශුන්‍යතා යන පදය ගැන විශේෂයෙන් සාකච්ඡා කළ අවස්ථාවේදී මාධ්‍යමික අපෝහවාදයේහි ඇතැම් සීමාවන් අපි පෙන්වා දුනිමු. අපෝහවාදී මැදුම් පිළිවෙත පිළිබඳ ඔවුන්ගේ සංකල්පය ස්ථාවරයක් නැති බවම තම ස්ථාවරය බව ප්‍රකාශ කිරීමට පවා තුඩුදුන් නමුදු ප්‍රායෝගික දෘෂ්ටි කෝණයක අගය සෑහෙන පමණ අවබෝධ කර නොගැනීමෙන් මාධ්‍යමික දර්ශනයට අවසානයේදී දුෂ්කරතාවනට මුහුණ පෑමට සිදුවිය. තේරවාදීන්ට නම් මේ දෘෂ්ටි කෝණය කෙතරම් අභිමත වූයේද යත් එනිසාම ප්‍රපංච පදයේහි අපෝහවාදී වැදගත්කම ඔවුන්ගේ අවධානයට ලක් නොවිය. කරුණු මෙසේ හේයින් ප්‍රපංච ශබ්දයේ යටතේ මහායාන තේරවාද දෙපක්ෂය අතර සුහද අදහස් හුවමාරුවක් වෙතොත් එය දෙපක්ෂයටම වැඩදායි වනු ඇත. ඔවුනෝන් අතර සටහන් සසඳා බැලීම තුලින් දෙපක්ෂයටම ගත යුතු සහ හල යුතු දේ නිශ්චය කරගත හැකි හේිනි. නෛසර්ගික පාරිශුද්ධියකින් යුතු අද්වය වූ ආලය විඥානයක් පිළිබඳ මතයක් ඉදිරිපත් කළ විඥානවාදීහු එහි යථා තත්වය ආවරණය වන්නේද කිලිටි වන්නේද සංකල්ප විතර්ක වලින් යයි කීහ. ඒ නිසා ඔවුහු ප්‍රපංච යන්න තම දාර්ශනික සම්ප්‍රදාය තුල මූල පදයක් කරගත්හ. මේ අනුව ලංකාවතාර සූත්‍රයේහි මෙසේ සඳහන් වෙයි. ජල්ප ප්‍රපංචාභි රතාහි බාලා තත්වේන කුරුවන්ති මතින් විශාලං ජල්පෝහි ත්‍රිධාතුක දුක්ඛ හේතු තත්වංහි දුක්ඛස්ය විනාශ හේතු. බාලයෝ දොඩමලුව ප්‍රපංචේහි ඇලුනාහුය. ඔවුහු සත්‍ය පිළිබඳ මහා ප්‍රඥාවට ලං නොවෙත්. දෙඩවිලි බවත්‍රේහි දුකට හේතුවය. සත්‍යය දුක නැසීමෙහි හේතුවය. ඒව මනා ගතෝ දුනාපි ධර්මතයා නිර්විකල්ප තථාගත සර්ව විකල්ප ප්‍රපංචාතීත. මෙසේ අනාගතයේද දැන්ද ධර්මතාවෙන්ම තථාගතවරු නිර්විකල්පය සියලු විකල්ප ප්‍රපංච ඉක්මවා ගියාහුය. නෛසර්ගික ප්‍රභාවයකින් යුතු නමුත් ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූ සිතක් ගැන අංගුත්තර නිකායෙහි සඳහන් වෙයි. එමෙන්ම විමුක්ත පුජ්‍යලයාගේ විඥාණය සංකල්ප වලින්ද නොකිලිටි බව කියා ඇත. එහෙත් විඥානවාදයේහි මෙන් පාලි නිකායයන්හි විඥාණය පරමාර්ථ සත්‍යයක් ලෙස හඳුන්වා නැත. විමුක්ත පුජ්‍යලයාගේ ජීවිතය අවසානයේදී විඥාණයද අවසන් වන්නේ එය ස්කන්ධ පංචකයෙන් එකක් බැවිනි. මේකෙදී ඇත්තටම தත්ති ටිකක් අමාරු කරන හයානක කරන්න අපි යනවා ඉංග්‍රීසියකට. මොකද මේකේ තියෙන ගොඩාක් වචන අපේ එදිනදා භාවිතේ නෑ. ඒකට ඉංග්‍රීසි ඉගෙන කට්ටියට ඉංග්‍රීසි තියෙනකොට තේරුණා නිකන් මව් භාෂාව. ඒක තමයි ඥානදාන කිව්වේ මගේ මව් භාෂාව සිංහල, පිටු භාෂාව ඉංග්‍රීසි කියලා. Papancha in Mahayana Buddhism. In Mahayana, the term Papancha preserved much of its deep philosophical implications, and it has significant role to play in Mahayanika dialectic. Madhyamika dialectic කියන්නේ මාධ්‍යමික ආපෝහකවාදය කියලා. dialectic materialism කියලා පොතක් කාල් මාක්ස් වාදී කියවෙනවා. ඒකේ පෙන්නනවා මේ ද්විඝටනාත්මක භෞතිකවාදය කියලා. ආකල්ප විකල්ප එකතු වෙලා සංකල්ප හැදෙනවා. එහෙම නැත්නම් theory, antithesis, synthesis කියලා එකක් හදනවා. ඉතින් මේ දෙක ගැටීමේ ස්පාක් එකක් වෙනවා. ඒක බුද්ධ ආගමට දාලා මම පුළුවන් තරම් විස්තර කරා ගිය පාර තිබුණු තෙනසුරාදා ධර්ම සාකච්ඡාවේදී මම හිතේ කඩුවෙල ద్వාර ආරම්මන තඩුවපන්න. ඇහැට ආලෝකයක් වුණාට පස්සේ චක්කු විඥානේ පහළ වෙනවා. කනට කන කියලා කියන්නේ සද්දවල සංවේදයක්. කණ්ඩ සද්දයක් ඇහුනාම ඒ විඥාණයම සෝත විඥාණය බවට පත් වෙන. දෙකක ගැටුමෙන් ස්පාක් එකක් එනවා. ස්ට්‍රයික් එලිමන්ට්, බේස් එලිමන්ට් and ඉග්නිෂන් එලිමන්ට් කියලා තමයි මේක කියන්නේ. ඉතින් මෙව ඇත්තටම භෞතික විද්‍යාව. මේක ලස්සනට මහායාන මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ පණ්ඩිතාරාමයට ගියාට පස්සේ අවුරුදු ගාණක් තියාන කියන මේ හැමතැනම සිද්ධ වෙන්නේ මේ ద్వාරයේට ආරම්භණයක් ඇවිල්ලා වැඩිලා ඒක විඥානයක් පහළ වෙනවා. ద్వාර මාරු වෙනවා, ආරම්භන මාරු වෙනවා. හැබැයි විඥානේ නම් එකමයි. ඒක එකින් එකට මාරු වෙනවා. කාටවත් වග බහරයක් නැහැ. මේක පිස්සු අඳුරෙක් වගේ පයින්නවා. ඒක තමයි ආපෝහකවාදය කියන්නේ. ඒක තමයි කාල් මාක්ස් හදලා හැබැයි භෞතිකවාදයක් කියලා හැදුවේ. ද්විඝටනාත්මක භෞතිකවාදය. ඒකට ලිව්වේ dialectic materialism කියලා. මේකට හේතුව නාගාර්ජුන පාදයන්ගේ මාධ්‍යමික dialectic as well as idealism of the විඥානවාදී කියලා මුළු ලෝකෙම අදහසක් විතරයි. මුළු ලෝකෙම විඥානයක් විතරයි. මුළු ලෝකෙම මායාවක් විතරයි. මුළු ලෝකෙම සංකල්පයක් විතරයි. මේ හදාගත්ත සංකල්පේ උඹ හදාගත්ත විදිහට උඹ විඳවනවා. අත්තකිල මතාන්ට යෝගී කියපුවා ඒකේ විඳවනවා. කාමසුකල්ලිකාණ්ඩ කියේ ඒකේ විඳවනවා. කවදාකවත් මැදට එන්නේ නැහැ. ඒටි ඒක කියලා කියනවා both systems launched a vigorous attack on all thoughts, constructions and stress. The necessity for the utter allayment of papancha. මේ දෙකෙන් මේ අන්ත දෙක කඩලා වාද කඩලා ව්‍යාකරණ කඩලා භාෂාව කඩලා මේ මැද තියෙන කාටවත් අහුවෙන්නේ නැත්නම් ප්‍රපංච පදයෙන් ඉදිරිපත් කරලා තියෙන ඉතින් ප්‍රපංච ඉගෙන ගන්න බෑ. ඒක ඉගෙන ගන්න භාෂාවට දාපුවා ඒක ප්‍රපංචයක් නෙවෙයි. කාටට කියලා දෙනවනම් ඒක ප්‍රපංච නෙවෙයි. තමන්ට තේරුණා කියනවනම් ඒක ප්‍රපංච නෙවෙයි. ඒක නිසා තාවිසම් කියලා තියෙනවා whatever can be expressible is not eternal tao. නියම තාවෝ කියලා කියන්නේ කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. කවුරු හරි කියවනම් මට තාවෝ වැටුණයි කියලා උට වැටහිලා නැහැ. කවුරු හරි කියනවා මම උට කියලා දුන්නයි කියලා කියලා නැහැ. කියලා දෙන්න බෑ. මේක තේරුම් ගන්න විඤ්ඤාණ නිවන් දැකලා ඉවරයි. අතරමැද අවස්ථාවක් මේකේ නැහැ. ඒ නිසා මේ කාලේ තියෙන ක්වොන්ටම් ෆිසික්ස් ගැන ඉන්න ක්වොන්ටම් ෆිසිෂියන්ස්ලා කියනවා කවුරු හරි ක්වොන්ටම් ෆිසික්ස් ගැන දන්නවා කියනවා නම් ඌට ඒක තේරිලා නැහැ. තේනකට වාෂ්පීකරණය වෙලා තියෙනවා. ඒ නිසා මේ කරන්නේ උත්සාහයක් ඥාන සංස්කෘතියේ උත්සාහයක් ඒක අසාර්ථක උත්සාහයක්. ඒක නිසා කියනවා ඒක ප්‍රපංචෝපරසම් ප්‍රපංචෝපසම ප්‍රපංචත් නැති කරනවායි කියලා කියනවා. මොනක්වත් දෙයක් අල්ලන්නේ නැති මේ ප්‍රපංචත් වූපසමනය කරනවා. ඒක තමයි ප්‍රපංච ගැන අපි හදාරන්නේ. හැබැයි හදාරන්නේ මේක අතර ගන්න බෑ. හැඩයක් නැහැ. කාටවත් දෙන එකක් නෙවෙයි. ප්‍රපංච කියලා කියන්නේ මූල අවස්ථාවක්. ඉතින් ඕකට වෙන්න ඇති ආලේ විඥානය කියලා මහායානෙ දාගත්තා. භවංගේ කියලා දාගත්තා. තේරවාදය මේ අර ණයෙක් නැතුවට ගැරන්ඩියක් අරගෙන අන්දලා පෙන්වන්න හදන ගතියක්. ප්‍රපංච කියලා කියන්නේ මේ දෙක අතරමැද තියෙන අල්ලන්න බැරි ආන්දායව වල්පත ගත්තා වගේ එකක් කියලා මට හිතෙනවා. For the මාධ්‍යමික the absolute truth was above all linguistic relations. මාධ්‍යමිකේ පෙන්නන පරම සත්‍ය සියලු භාෂාවන් ඉක්මවලා තියෙනවා. සියලු ව්‍යාකරණ ඉක්මවලා තියෙනවා. කතා කෙරුවොත් පචයක්. කතා කෙරුවොත් සංකල්පයක්. කතා කෙරුවොත් ස්පර්ශ වචනයක්. කතා කෙරුවොත් අනුන්ගේ කේලමක්. මේ කතා කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කතා කරලා කියනවා කතා නොකර හිටපන් අරියෝවා තුන්නේ බාවෝ ධම්මීවා කතා. මහණි එකතු වුණා නම් ආර්ය තුෂ්ණී භාවයෙන් හිටපන්. ඒ බයටවත් ගොළු නිසාවත් නෙවෙයි. කතා කරොත් පැටලෙ නැත්තම් ධර්ම කතාවක් කරපන්. ඒක බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඒකට ඕන කෙනෙකුට ත්‍රිපිටකය දාලා බලන්න පුළුවන් නේ. ඉතින් අද අපි කරන මේ කතාවල් අපි දැනගන්න ඕනේ මේකේ තිත්ත තියෙනවා මේකේ විෂ තියෙනවා මේක කපලා පාවිච්චි කරමු. ඉතින් ඒක අයින් කරන්නේ නැතුව පාවිච්චි කරොත් මේකත් ප්‍රපංචයක් වෙනවා. ඒ මේ පාසකම නැත්තේ දාහනවා. අනේ අපිට කරුණා කරලා ප්‍රපංච කියන වදේ තෝරන්න හරියට ධම්මජීව ආමතුරු ගාව නිකන් ගුරු මුෂ්ටියක් තියෙනවා. මම ඊළඟ මොන මුට්ටියක්වත් නැහැ. මම පැහැදිලිවම දන්නවා මම දන්නේ නැති බව. හැබැයි මම ඒ වුණාට ඒක සාකච්ඡාවට දානවා. ඒක සිංහලෙන් කියනවා ඉංග්‍රීසියෙන් කියනවා පාලියෙන් කියනවා සංස්කෘතෙන් කියනවා මේක කොයි භාෂාවෙන් කිව්වත් තේරෙන්නේ නැහැ. ඒක මතුපිණ්ඩික සූත්‍රයේ බුදුදහම හන්තයවිලා සංඝයාට කියනවා මම යම් වාදයක් කරන රකින්නවද කියලා ඇහුවා බමුණෙක්. මං කිව්වා යම් වාදයක් කිරීමෙන් වාද නොවෙනවනම් මං එවැනි වාද සාහිත්‍ය කරා දිවෙලියට දාලා රැලි නාගලා ගියාලු. ඒක කිව්වට පස්සේ සංඝයා වහන්සේලා වටපිට බලනවා බුදුහාමුදුරු ගිහිල්ලා එතකොට පිටනවා මේ පෙන්නවා පාන්නේ පැත්තකට ගිහලා අනේ අපිට මොනවද කිව්වා තේරෙන්නේ නැහැ. ඒතර කොට්ටිත ස්වාමීන් වහන්සේ කච්චායන ස්වාමීන් වහන්සේට ගිහලා කියනවා අනේ මෙහෙම අපබ්‍රංශයක් කිව්වා. අනේ මට තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ තමයි ගැලවුමට තියෙන. ඊට පස්සේ කිව්වා පිස්සුද බං මේ ගහ තියෙද්දි කඳ තියෙද්දි ඒකේ හරය හොයන්න නැතු මේ අතුගිනි තුල හර හොයන්න එපා. බුදුහාමුදුරන් දැන මං කවුද? මම ළඟට එන්න එපා. අනේ ස්වාමීන් වහන්සේ අනුකම්පා කරන්න. අපිට කඳට අත තියාගන්න බෑ. බුදුජානන්සේ වැඩියා. ආයෙනම් මේක අහගනින් හැබැයි පස්සේ ගිහිල්ලා බුදුජානනාංශික හගිස්ස ගනින් කියලා තමයි මදුපිණ්ඩික සූත්‍රය කියන්නේ. මේ මුළු පොතේම විස්තර වෙන්නේ මදුපිණ්ඩික සූත්‍රය. ඒ තරම්ම ගැඹුරුයි. ඒක විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ධර්ම කතාවක් කරනවා. අපි බුදුජානනාංශිට සම්බන්ධ වෙනකොට මදුපිණ්ඩික සූත්‍රයට සම්බන්ධ වෙනකොට ඥානানন্দ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. අපි කියතයි අපි නිකම් මග දක්වන්නෙක් විතරයි. අර බෝඩ් වල ගහලා තියෙන ඇඟිල්ල දික් කළා මෙහෙම කරලා මේ දිශාවට යන්න. කාර්යාලයේ තියෙන මේ පැත්තට කියලා අතේ දර්ශන ඇති ඩිරෙක්ටර් කියලා කියන්නේ ඕනෝකට. ඩිරෙක්ෂන් අපි ඩිරෙක්ටර් කෙනෙක් විතරයි. මග දන්නත් විතරයි. නමුත් නාගාර්ජුන පාද්‍ය හොඳ උත්සාහයක් කරලා තිනවා අසාර්ථකයි. ඥානানন্দ ස්වාමීන් ලොකු උත්සාහ කරා අසාර්ථකයි. මාත්මේ උත්සාහයක් ගන්නවා මම හොඳටම දන්නවා අසාර්ථක වෙන බව. දැන් මේ මූණ දිහා බලනකොට පේනවනේ ඔක්කොම හොල්මන්නේ දැනටමත් මේ කතා කරන එකටවත් අහගෙන ඉන්න බෑ නිින්ද යනවනේ. තීරමක් නැති දේවල් නෙමෙයි ධම්මජීව හැමෝම උදේ පාන්දර කරන්නේ හෙට රට ගියාට පස්සේ ඔය කරදර ඉවරයි. ආයෙ කවුරුත් එන්නේ නැහැ ඔය අනවශ්‍ය කුණු කුරට ඇඟිල්ල ගන්න. ඉතින් අපි ඉන්නකම් මේවා කරනවා. මේක කරන්න වෙන කිසිම ලෝකේ තැනක් නැහැ නිසන්වනේ අර. නිසන්වනේ විතරයි මේකට මෙහෙමවත් සාක්ෂි වෙන්නේ. ඉතින් ඥානන් සංසය බය වුණා මේක සාකච්ඡාවට ගන්න. මම බැගෑ වෙලා කිව්වා අඩු ගානේ දස ධම්ම සූත්‍රයේ සාකච්ඡාවට ගන්න ස්වාමීන් වහන්සේ. මේ භික්ෂුන් වහන්සේට තේරුම් කළ දෙන්න මොකද්ද මේ මහානකම කියන්නේ කියලා. මොකද්ද මේ ආපෝහක වාදය කියන්නේ කියලා. මොකද්ද මේ අද්වෛතය කියන්නේ කියලා. මොකද්ද මේ ද්වේතාවය කියන්නේ කියලා. මේව මොනවාක්වත් නැතුව මේගොල්ලෝ ආනාපානේ කරනවා. හරියන්නේ නැහනේ. ඒ මයින්ඩ්සෙට් එක නැහනේ. ඒ ප්‍රිපෙයාර්ඩ් මයින්ඩ් එක නැහනේ. අවුරුදු ගණන් භාවනා කරන්න හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඕ මං කියන්නේ හරියන්නේ නැහැ ඔය කියන්නේ. මේක දැනගන්න ඕනේ අමාරුයි. මේක චින්තාමය ඥානෙ තියාගෙනයි භාවනා කරන්න. මොකක්ද මේ හුස්ම බලනවා කියලා කියන්නේ? හුස්ම දෙක අතර මැද තියෙන හිස්තන බලන්න, තුච්ඡතාවය බලන්න, රිත්තතාවය බලන්න, ඒක මැදත් ප්‍රපංච කරන හැටි බලන්න. මේක පරතෝ වශයෙන් දකින්න. හුස්ම බලන්න කියලා කිව්වට කියන්නේ හුස්ම දෙක අතර මැද බලපං. හිතවිලි බලන්න කියලා කියන්නේ හිතවිලි දෙක අතර මැද බලපං. වේදනාව බලන්න කියන්නේ වේදනා දෙක අතරමැද නානා භාව විනා භාව තියෙනවා. ඉතින් ඕක දැක්කට පස්සේ කට්ටිය බය වෙනවනේ. මැරෙලක් දන්නේ නැහැ, වේදනාවකුත් නැහැ, අන්තභාගයට එනවත් දන්නේ නැහැ, ඩිමෙන්ෂියාත් දන්නේ නැහැ, අල්සයිමර්ද දන්නේ නැහැ, මෙමරි එක නැති වෙලා කියලා බේත් බොනවා. ඉතින් මෙව තමයි ප්‍රපංචයේට, මෙව තමයි ශූන්‍යතාවයට, මේක තමයි තුච්ඡතාවයට, මේක තමයි රිත්තතාවයට දොර. දැකම නැති එක්කෙනෙක් ඉන්නවද වයන්ද මේ ස්වභාවය? මේකට බයයි. මේකේ තේරවාදයට හිතින් තැනක් නැහැ. මේකේ ආගමකට හිතින් තැනක් නැහැ. මේකේ මේ අගයන් ආඩම්බරයන් පද්ධතියකට ඉන්න තැනක් නැහැ. මේකේ සදාචාරයට ඉන්න තැනක් නැහැ. මේකේ සීලයට ඉන්න තැනක් නැහැ. මේක දකින්න සදාචාරය කියන ගොඩනැගිල්ලට ගොඩ වෙන්න. සීලය කියන ගොඩනැගිල්ලට ගොඩ වෙන්න. ගොඩනැගිල්ල ඈත දිහා බලනකොට Taman හිටපු තැනත් ප්‍රපංචයක් කියලා තේරෙනවා. සීල කියන්නේ ප්‍රපංචයක් කියලා. හොඳ නරක කියලා කියන්නේ ප්‍රපංචයක් කියලා. මේක අවශ්‍ය නැහැ ජීවිතය සඳහා. මේක අවශ්‍ය වෙන්නේ අර ප්‍රපංචේ දැක ගන්න හදපු ස්කැෆෝල්ඩින් එකක්. එහෙම නැත්නම් මොකද්ද කියන්නේ මේ පලංචියක්. ඈ? වේදිකාව. මේ වේදිකාව නැතුව යන්න බෑ. හැබැයි වේදිකාව ඒ වෙලාවට අටවගත් එකක්. පලංචියේ පදිංචි වෙන්න එපා. ඒක මේ පොතේ ලියලා තියෙනවා. මම පොඩ්ඩක් ඉස්සරහට යනවා. Thus, in the Madhyama Karika, මට සිංහලෙන් කියවන ක්ලේශී. අපර ප්‍රත්‍යං ශාන්තං. අපර ප්‍රත්‍යං ශාන්තං. ප්‍රපංචේව ප්‍රපංචවර ප්‍රපංචිතං. ප්‍රපංචේවර ප්‍රපංචිතං. ප්‍රපංචේ කියලා කියන්නේ ප්‍රපංචය. නිර්විකල්පං අනානර්ථම් කිසිම ආකල්ප විකල්ප නැති අර්ථයක් කිසියක් නැතන ඒතත් තත්වස්සේ ලක්ෂණම් ඒකයි ඒකේ ලක්ෂණය හැඩයක් ව්‍යාකරණයක් කියන්න පුළුවන්කමක් ගුරුගෝල වෙනසක් තියෙන තාකල් ප්‍රපංච එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය ඒකට ලස්සන බුදුරජාණන්සේ වචනය පාවිච්චි කරනවා සක්කාය දිට්ඨි පහාන මේ හැම දෙයකින්ම සක්කාය දිට්ඨිය නැගී හිටිනවා මමයා නැගී හිටිනවා. ඉතින් අපි ක්‍රමයක් හොයාගන්න ඕනේ මමයා නැගී හිටවීම හරහම මමයාගේ අනත්‍ය භාවයේ ඇඩි වෙන හැටි අඩු වෙන හැටි නානා භාව විනා භාව බලනකොට මමයා නැත්තනක් හම්බේ. එතකොට සී කල්පනා නැති වෙනවා. එහෙම නැත්නම් සී මුර්ජා වෙනවා. භාවනා කරනකොට ඒකයි කට්ටියට පිස්සු වැදෙන්නේ. ආගියතක් නැහැ, ඇඩ්‍රස් නැහැ. ව්‍යංජන මේ සීමා මායියාවල් නැත්තනකට යනවා. ඉතින් මේක ලක්ෂ කෝටි වාරයක් හිතලා භාවනා කළ බලන්න ඒකත් ප්‍රකෘති තත්වයක් කිය. විකෘතියක් නෙවෙයි. එහෙම නැත්නම් විකෘතිය ප්‍රකෘතියක් වෙන්න ඕනේ. අපිරිවෙල පිළිවෙලක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ආකාර විකාරයක් වෙන්න ඕනේ. ඉතින් මේ දෙකේ තමයි යෝගාවචරය ඉන්නේ. කොහොමද කාටවත් පොරොන්දුවක් දෙන්නේ? පටන් ගන්නකොට තියෙන මූල කර්මස්ථානේ සම්පූර්ණයෙන්ම නැතිලා. පටන් ගන්නකොට තියෙන සතිය 100%ක්ම නැතිවෙන මොකුත් වෙන්නේ නැහැ. ආයේ අරමුණට එනවා. ආයේ සතියට එනවා. ආයේ කයට එනවා. ආයෙත් කයක් නැති අරමුණක් නැති සතියක් නැති මොකද්දෝ තැනකට යනවා. ආන්න මේ දෙකට සමාන වෙනකොට මැදල්ලන්නෙත් නැහැ. එහෙම නැත්නම් උබෝවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති දෙපැත්ත දැනගෙන මැදත් නොගැලී. ඉතින් මේකනේ අපි කියන්නේ කට්ට වෙට්ට පිත්තල එහෙම නැත්නම් ෂට මායාවී කියලා මිනිස්සු කියන්නේ. එහෙම දෙයක් තමයි නිර්වාණය කියන්නේ. මොකාටවත් අල්ලන්න බෑ. මොකාටවත් දෙන්න බෑ. මොනතන කරේ ඇල්ලුවාන නිවන නෙවෙයි. මෙතෙන්දී අපි කියන්නේ ප්‍රපංච නෙවෙයි. විකල්ප නෙවෙයි. ගුණ නැහැ. නිදර්ශන නැහැ. අනිදර්ශනයි, නිර්ගුණයි, නිර්විකල්පයි. මේකේ තියෙන තව අනානාර්ථ. අර්ථ අත්තත් පඤ්ඤා අසුචි මනුසා. මනුසයා අර්ථ හොයනවා අසුචි. මනුසයා කියන්නේ අත්තත් පඤ්ඤා අසුචි. හොයන හැමදේම අසුචි. ඕම යනකොට තේරෙන්නේ මොකුත් නැති තැනක් තියෙන එක අසුචි නෑ. මනුසයත් නෑ. හොයන කෙනෙකුත් නෑ. ඒක අප්පිරියයි. ඒකට යනකොට බය හිතෙනවා. දැන් අපි පැවිද්ද කියලා කියන්නේ එතෙන්නම යන්න හදනවා. මේ පයින් ගහලා එලවන්න හදන අන මොනක්වත් නැත්නම් අපි ඒකට යන ගමන් එක එකනා පෙන්න මේෙන් බලපන් මන් දියුණු වුණා මේෙන් බලපන් වැටුණා මෙයා මෙහෙමයි කියලා ඉදි ගහන්න හදනවා මගේ සලකුණු පෙන්නන්න හරියන්නේ ඉතින් ඒ නිසා කියන්න පුළුවන් කෙල වෙනවාමයි නලවියන් දුවේ නලවියන් කෙලවයන් පුතේ කෙලවයන් භාවනා කළා කාටද කෙල වුණා නම් එන හොඳටම නිවනට කිට් වෙලා තිනවා මේක දුවන්නේ ෆාස්ට් ෆෝවර්ඩ් දාලා නෙවෙයි ෆාස්ට් රිවර්ස් දාගෙන වැඩියෙන්ම මම ඒක දකින්න ඉස්සනවානේ නිවනට කිට් වෙනකොට ඌ දුවනවා ආත දිගේ ඉතින් මම දන්නම ඌ දැකලා තියෙන පිනක් තියෙන හැබැයි ඒක පිළිගන්න මයින්ඩ් සෙට් එක නැහැ පිළිගන්න ස්ලෑෂ්ටි මනස නැහැ පිළිගන්න සූදානම් ශරීරේ නැහැ. මේ ඉන්න කට්ටිය කරන්නේ බොරුව. මේ ඉන්න කට්ටිය තන්නේ කර බොරුව කරන්නේ මං අරක කරගත්තා මේක කරගත්තා මේ තන්නේ කර මම ආයෙනේ වඩන්නේ. ඒක හොඳට තේරෙන්නේ මේ ඊයේ භාවනා කරන්න ආව උපාසක මහත්තයාට තේරෙනවා මේකේ ඉන්න හාමුදුරුවෝ තමන්ගේ මම ආයෙනේ වැඩි කරගන්න වැඩ කරන්න ඇති. ඒකට මේ කවුරුත් මේ රහසොත්තු සේවාවක දාන්න ඕනේ නැහැ. පිටිලා ආපු ඕන කෙනෙකුට ඒගොල්ල කියන්නේ ලැජ්ජයිනේ. මේ ලොකු ආමතුත් කරන්නේ උන්වහන්සේගේ කොඩියක් ගහලා උඩ තියාගෙන යන්න ආවා. අනික ඔක්කොම ආමතුරු එකයි. ඉතින් උපාසකම හත තිත්ත බෙහෙත බොන්නා වගේ ඔහේ එල්ලිලා ඉන්නවා. ඊළඟට තේරෙන්න ඕකට මේ ප්‍රපංච දනගන්න ඕනේ නැහැ. තේරෙනවා මෙතනත් යන්නේ ගේමක් කියලා. ඒක දක්ෂයි ඉන්නවා අදක්ෂයි ඉන්නවා ඒක වෙනම කතාවක්. ඉතින් මේක මට හොඳට පේනවා. මොකද මගේ අඩුපාඩුවක් තියුණොත් දැන් කිසිම කෙනෙක් කිසිම අනුකම්පා විරහිතව මට ගන්නවා. මට හරි සන්තෝෂයක් තියෙනවා. කෙලින් මට කියනවා. උභාංශකනේ රංගපෑමක් කියලා. yes. හෙට නාටකමේ මම රජාට අඳිනවා ජාසත් නාමෙන්. ඕම් බලාපන් ගමේ මඟනුම් මට පෙම් බඳිනවා. මං කියන්නේ බොරු නම් දැන් බලන්න මට කොච්චර අඟනුම් පෙම් බඳිනවද කියලා. මොකේ මං අජාසත් හින්දා. පියා මරපු නිසා. එහෙම නැතු මේ තාත්තට ඔටුනු බලන්දලා මේ ජනප්‍රවිච්ච රජ කෙනෙක් නැහැ. ලංකාවේ රජවරුන්ගේ 148% පුතාගෙන් මරුන් කෑවා. අනිවාර්යයෙන්ම අඟනුන් ඔක්කොම පෙම්බදිනවා අපේ පොරක්. තාත්තා මරුවයි කියලා. ඉතින් රංගපෑම මට පෙන්නනවා මම මේ ජාත්‍යන්තර වශයෙන් ඉල්ලා සිටිනවා මම මේ කරන වැඩේ ඇයි නිසන්න වණේට වෙලා භාවනා කරන්නේ නැතුව සතිපාසලට ගියේ. ඇයි මේ සතිපාසලතියදී තව ව්‍යාපෘති කරන්නේ? ඇයි මේ භාවනා කරන සංඝයා ඇදලා දාන්නේ මේ සතිපාසල කරන්න කියලා? මේකද ඥානාරාම සංසි බලාපොරොත්තු වෙන්නේ. නෙවෙයි දාලා බලනවා ගොඩ දැම්මට පස්සේ මේ මාළුව නටන්නේ කොහොමද කියලා. වලිගේ කඩලා බලනවා මේ හුණ ගැහින්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා අපි කරන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ජීවිත කාලයේම යන පරිශ්‍රණයක්. ඊගාවට කියනවා non relative quotient not to be grasped by concepts free from thought construction and plurality මේ බහුවාදයෙන් ඒ වගේම thought construction විකල්ප වලින් ඒ වගේම ඒ අන්තය හෝ මේ අන්තය අල්ලා ගන්න නැති වෙන්නේ මැද අල්ලනවා. ඒ ඇල්ලීමෙන් ඒ වගේම non relative අරයට සාපේක්ෂව මෙයා හොඳයි මෙයාට සාපේක්ෂව මේක එතකොට සාපේක්ෂ වෙන්නේ නැහැ নিরপেক্ষ ධර්මයක් මේ තියෙන්නේ. ඒක තමයි උපේක්ෂා කියන වචනේ සම්බන්ධ වෙන්නේ. සාපේක්ෂතාවෙන් තමයි নিরপেক্ষමක් තියනවා කියලා දැනගන්නේ. හොඳයි නරකයි දෙක අතරමැද හොඳ නරක දෙක. pain and pleasure වේදනා දුක්ඛ වේදනා සුඛ වේදනාද අදුක්ඛම සුඛ නොදුක් නොසුඛ කියන එකක් අල්ලා ගන්න. හැබැයි ඒකත් අල්ලාගත්තට ඒක අල්ලන්නෙත් නැහැ. ඒකත් අතහරිනවා. ඒකට ඥානන් සංස හොඳට අපිට සංකීටි ගලට ගාවලා තියෙනවා. මේ ඔක්කොම this is the mark of truth. මේ සත්‍ය නම් ලකුණක් තියෙන්න බෑ. විකල්ප තියෙන්න බෑ. ඒ වගේම අනානාර්ථං කිසිම අර්ථයක් තියෙන්න බෑ. නිදර්ශනයක් නැහැ. ඒකට ප්‍රතිෂ්ඨාවක් නැහැ. සත්‍ය විශ්ින් හිටගන්නේ. මම ගිහිල්ලා සපෝට් කරන්න ඕනේ නැහැ. නැත්නම් බුදුරජාණන්සේගේ සත්‍ය වෙන්න විද්‍යාව අවශ්‍ය නැහැ. පරිශන අවශ්‍ය නැහැ. ගිනහැරපෑමක් ඕනේ නැහැ. අපි කියන කට්ටියට කියලා කියන මේ සත්‍යයක් තියෙනවා සත්‍ය කියලා සතිමාත්‍ර කියලා තේරුම් ගන්න එක තේරුම් ගනි. අපි උත්සාහ කරනවා නිදර්ශන පෙන්නලා සමහරු එකෙන් තේරුම් ගන්නවා. හැබැයි මේ නිදර්ශන පෙන්නපු එකන හොඳට සතිය තියෙන කෙනෙක් තීරුම් ගත්ත එක නා හතිය නැති කෙනෙක් එහෙම එකක් නැහැ. තමයි තීරුම් ගන්න එක නා මෙයාට වැඩිය තීරුම් ගන්න. ඉතින් අන්නේ තැනකට ගියා නම් අපි සත්‍යයට කිට්ටුයි කියලා මතක තියාගන්න පුළුවන්. ඉතින් මම මේ ඉංග්‍රීසියෙන් කියවන්න ගියේ සමහරෙකුට මට තාම මේ වචන ගොඩක් තේරෙන්නේ නැහැ. නමුත් ඊටාම ගෞරවයෙන් මම හොයමින් යනවා ඩයලෙක්ටික් වාදය කියලා කියන්නේ ආපෝහක වාදය. විඥානවාදය කියන එකට මේකේ සඳහන් කරලා තියෙන්නේ both system launches the vigorous attack on the thought construction and the stress. The necessity of the utter attainment. It can Madhyama dialectic vadi is idealism of Vinyana vadi. මේ දෙකටම අහු වෙන්න බා. දැනට අහු වෙලා ඉන්න බව දැනගන්න. අහු වෙලා ඉන්නේ මොකේද කියලා අපි දන්නවනම් අපිට පුළුවන් ඉස්සරහට යනකොට මේකට මං අහු වෙලා තියෙනවා කියලා දැනගන්න. ඒක දැනගන්නේ අපේ සහෝදරෙන්ගෙන් තමයි. වැරදි පෙන්වීමෙන් තමයි. ඉතින් ඒක නිසා මේ සුද්ධ කරන මනස අම්පිටි රාහුල හාමුදුරුවෝ රහත් වෙච්ච කෙනෙකුට තේරෙනවා එයාට මහානකම් කරන්න පුළුවන්. මහාන වෙලා නම් රහත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. එයා මොකද්දෝ හන පිටියක් කරේ තියාගෙන මම පැවිදෙන්න හදනකොට තිචියාන හාමුදුරුවෝ උඹ විශාල සම්ප්‍රදායකට යට වෙන්න හදන්නේ ඔබ දන්නවද කියලා. මං ගිහිව ඉඳගෙන පුස්තකාලේදී මං කව අවුරුදු 10ක් ගෙදරින් ඉඳි try කරා මහාන වෙන්න ඕන මම මහාන වෙනවා. දැනගෙන මහාන වෙන්නේ මේක විහිළු ශාලාවක් කියලා දැනගෙන. මේක නිකන් ජාත්‍යන්තර විහිළු පෙන්නන සොකරේ නටන තැනක් කියලා මම දැනගෙන. ඒත් මම ඥානරාම ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් අපේ බුරුමේ පණ්ඩිත සංඝලා දැක්කා. ඒගොල්ලෝ නටන නාටකෙම ඒගොල්ලෝ දානවා. අනික කවුරුත් මම දැකලා නැහැ. ඒගොල්ලෝ තාම නාටකෙම ඉන්නේ මාත් ඇතුළුව. ඉතින් අපි එකිනෙකාට සම්බන්ධ වෙලා දැනගනිමු මම මොකාටද ඇඳලා තියෙන්නේ දොරටු ආරයටද රජ්ජුරුවන්ටද කියලා. ඒකෙක් වෙන්නන්න පුළුවන් අනුන්ට නෙමෙයි නාඩගම් බලන අයටනේ. හැබැයි සතියේට පුළුවන්. සතියේට පුළුවන් දැනගන්න ඔන්න ඕකේ හෙලිකිරුවා නම් කමඨාන් වාර්තාව හරහා අපිට එතකොට මේ කියන අනානාර්ථම් කියන එක අපිට තේරෙයි. අපිට තේරෙයි නිර්විකල්පං කියලා මම කිසිම මූලික අදහසකින් නෙවෙයි ලියන්නේ. අනිදස්සන බව තේරෙයි. අපපතිත බව තේරෙයි. විචිත විචටියට කියනවා. ඉතින් අපිට වෙලා ලැබෙන්නේ නැහැ මේට වැඩිය ඉදිරියට යන්න. අද ආරම්භ කළා විතරයි. ඉතින් මම ඉල්ලීමක් කරනවා අපේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේගෙන්. මම නැති වෙලාවක හෝ අපේ කඩුවෙලේ ඉන්න අපේ කෝවිද ස්වාමීන් වහන්සේත් පුළුවන් සම්බන්ධ කරන මේ කරගෙන යන් අපි. අපි කවුරු කෙරුවත් අංග සම්පූර්ණ කරන්න බෑනේ. අපි ළඟ අඩුපාඩු කන්තියේ කවුරු හරි බණීවි. ධම්මජීව ආමතුරු හොඳ නැහැ. ඒ මදිවට අලිමදිවට හරක් කියලා. චන්ද්‍රරතන ආමතුරු දුන්නා. ඒ ආමතුරුට මෙලෝඩියක් තේරෙන්නේ නැහැ කියලා බණී. මම උඹට කියන්නම් බයින කට්ටිය කවුද කියලා. කොයි දාමතුරු ලැස්ති. කොයි දාමතුරුගේ ගුරු ආමතුරු මට ලියුමක් කියවලා තිනවා. මම අවුරුද්දකට ගෙන්න ගන්නවා ස්වාමීන් හිටපු තැනට ඔබ වහන්සේගේ ඇසුරෙන් මේ ස්වාමීන් ලොකු ලාභයක් වෙලා තිනවා. මේ ස්වාමීන් ඉන්න කැමති නිස්සාරණ වණේට. ඉතින් මම ඒ ස්වාමීන්ගේ ගුරු තන් ලීලා සලකනවා. කවුද අපේ කොයි දාමතුරු? හැමදාම ගියාම පැය දෙකක් අපි දෙතුන් දෙනා විදිහෙන් ඉඳගෙන කළු ඇල ගෙනත් තියාගෙන පැදුරු එලාගෙන පුටු සකස් කරගෙන අපිට උගන්වනවා. මම මෙච්චර කල් හොයපු ගුරුන් වහන්සේ. ඉතින් ඒ වගේම චන්ද්‍රරතන හාමුදුරන්ට මම කියනවා මේ දන්න ක්‍රමයට අපි මේ සිංහල ඉංග්‍රීසි දෙකම අරගෙන ඉදිරියට යන්. අපි මෙතනින් අපේ මේ කයිවාරුව පාලෙකට ඉවර කරන්නයි යන්නේ. ඉතින් ඉවර කරනකොට විනාඩියක් මම අර ගන්නවා කට්ටියට දැනුම් දෙනවා ඊයේ වෙච්ච වැඩ ටික අපිට මේ අමතුම එන්ඩි කියලා තුන 10ට සාකච්ඡා කරන දේවල් මම ලියලා එවලා තිබුණා. ඊට ඉස්සෙල්ලා සාකච්ඡා කරපු කට්ටිය ඕන කෙනෙකුට අවශ්‍ය නම් ඒ කරුණු 10 තියෙන පොතමයි ළඟ තියෙනවා. ඇත්තටම ඇවිල්ලා සර්වාගමික ඔක්කොම ඇවිල්ලා හිටියා. දෙපාර්තමේන්තුවේ ඔක්කොම ඇවිල්ලා හිටියා. දහම් පාසල් කොමසාරිස් ඇවිල්ලා හිටියා. ජාතික අධ්‍යාපන ආයතන නියෝජනය ඇවිල්ලා හිටියා. ඉතින් ඔක්කොම බලන් ඉන්නවා 10මාරයි 11යි 11මාරයි දැන් දාන ගන්න වෙලාවේ යනකොට ඔන්න ඇමතිතුමා සම්ප්‍රාප්ත වුණා. ඔක්කොම මට බයිනවා මේ රැස්වීම කතා කරුවාට නිකන් එනවා. මම කොහොම නෙවෙයි කතා කරේ. ඇමති. ඉඳ වෙලාවට මම ඇහුවා අපි එතකන් වීඩියෝ එක බලමුද කියලා කට්ටියට වීඩියෝ එක පෙන්නවා. එමෙතුම ඇවිල්ලා විනාඩි 10ක් කතා කරනකොට 12යි 40 11:40යි වෙලා. මං කිව්වා සමාවෙන්න ස්වාමීන් වහන්සේ මේ මටත් පාර්ලිමේන්තුව යන්න තියෙද්දි මම මේ ආවේ මං කොහෙනම් දාන ටික මං අරගෙන එන්නම් කියලා මාව අඳුන්ලා දෙන්න කියපු වෙලාවේදී මට කියන් ටික සේරම කිව්වට පස්සේ එමෙතුම කිව්වා මං ඔබ වහන්සේට කිව්වේ අඳුන්වා දෙන්න විතරයි. මං කිව්වා එමෙතුම මං අවස්ථාවාදියෙක්. මට කියන්න ඕන ටික මෙච්චරයි. මං එනකොට විනාඩි 15ක් ගියා. දානි වළඳලා එනකොට ඇමෙතුමා බලබලා ඉන්නවා වීඩියෝ පැටි. ඒක අංග සම්පූර්ණ වීඩියෝ පැටියක් මම ඊයේ පෙන්නවා ඉස්සන්න වනේ අයිට ඕන කෙනෙකුට මම පෙන්වන්නම්. එතකොට අපි සර්වාගමික ළඟා වෙලා ඉවරයි. එතකොට සභාගත කරා කැබිනට් පේපර් එක. ඒක සාමාන්‍යයෙන් කාටවත් පෙන්වන්නේ නැහැ. ඒකත් මට පෙන්නවා. ඉස්සරහට අපිට කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන පාළු වෙච්ච ඉස්කෝලයක් දෙයක් දෙන්නම් කිව්වා. මේ වගේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ශාලාව නැතුව කලබල වෙන්න එපා. සියලු ආගමික නායකයෝ ගෙන්නන්න සතිපාසල කරන්න. ඉතින් ඒක කවදා වෙයිද දන්නේ නැහැ. දැන් මම රට ගියාම හම්බ වෙන්නේ නැහැ නේ. ඉතින් මේ වෙලාවේ මම ලියුමක් ලියමින් ඉන්නවා. ඊයේ වෙච්ච දේවල් ඇමෙතුමාට කියලා අදාළ අයට කියලා මෙන්න මේ දේවල් කරන්න ඇමෙතුමා කිව්වා කියන එක ලියලා තියන්න. ඒකට වටිනා පසුවාර්තාවක් හේමන්ත හිය වෙනකොටම ලියලවලා තිබුණා. මම ඊරා ඔක්කොම කරදර තියෙද්දි ඒකට උත්තර බැඳ හේමන්තර මේ කරුණාකර සකස් කරලා එවන්න මම අසං කළ දීලා නම් ඇමතුමාටත් යන ඒකට අදාළ නිලධාරීන්ටත් යනවා. එතකොට ඒගොල්ලන්ට බෑනේ දැන් ආය නෑ බෑ කියන්නේ. එක දෙක මේ පොඩ්ඩකට ඉස්සෙල්ලා සිංහරාජේ කතා කරා. කතා කරලා ආයසරයක් පලාතෙම නිලධාරී සේරම කටුකලියාවට ඇවිල්ලා ප්‍රාදේශීය ලේකම් කිව්වලු ඔබ වහන්සේ කරන්න පුළුවන් තරම් කක්ක වැඩ කරවලා දැන් මාව ගෙනලා ඇඳුම් අඳින්න හදනවා. අපි ඔක්කොම එකතු වෙලා දැන් මේකට මේ බදු බලපත්‍රයක් දෙන්න හදනවා. රාමසේක මහතුරු ඉන්දැද්දි බැන්නලු සිංහරාජ දන්නවා මේකෙන් කරන්න නැතුව කරන්න බෑනේ. රාමසේකල ගන්න විරසකල දැන් මේ හම්තු කරපැඩේ වැරදි. ඒ වුණාට දැන් මේක හදන්නනේ හදන්නේ මට තියෙන රෙදි අන්දන එක. මම තමයි ප්‍රාදේශීය ලේකම්. අපි මේක කරන්න පුළුවන් පැත්තක් බලමු. මේ සවන්ත අවුරුදු 30කට බදු දෙමු. ඇයි හාමුදුරනේ කරන්න ඉස්සලා මට කියන්න එපායි. ඊට පස්සේ මම කිව්වා දැන් ලියුමක් දාපන් කරන්න ඉස්සලා තව අක්කර 20ක් මට දෙන්නී කියලා. මම කිව්වා දැන් ඔබ බලලතක් වෙලා ඉවරනේ. ওই කට්ටිය ගිහිල්ලා තියෙනවා පදවියේ මේ සවන්ත කරපු වැඩේ බලන්න. බලලා කියලා තුන බාසිකේ අදහස සම්්‍යක් ස්වාමීන් වහන්සේ අපි කොර වෙලා ඉන්නේ කියලා. මම කිව්වා ওই වැඩේ කරන්න කවදාකවත් නීතිය දිගේ ගියානම් කරෙන්නේ නැහැ. අපේ කාර්ක සභාවත් එක්ක ගියා නම් කොලයක් දීපු ගමන් එදා ඉඳලා අපි කොටු වෙනවා උන් දැනගන්න. දෙන්න එපා මොකක්වත්. වැඩේ කරන්න හිරේ යන්න බයද මං? මම නෙවෙයි යන්නේ ඇත්තටම. මං අව සිංහරාජ උඹ හිරේ යන්නේ නැහැ සංසේ වල හැතර තමයි මම බැස්සේ කියලා. මං කව උඹ විතර විදර්ශනාව දන්නේ එක එක්කත් නිසනවන්නේ නැහැ. මං ඔබට සල්ලි දුන්නේ අම්මා අප්පාවත් දන්නේ නැතුව පතුල දන්නේ නැතුව. දැන් කියනවා ඉස්සරහට මේක පවත්තන්න මාසෙකට රුපියල් 75000ක් යනවා. මං කො මං ගියානම්. දැන් ළමයා හම්බ වෙලානේ. ඕක හොදන්න බේසමක් හොයාගන්න මට බැරි වෙන්නේ නෑනේ. වතුර ටිකක් හොයාගන්න. පණිවිඩයෝපන් මං හදනවා සතිපාසලටත් එපා ඕක. නිසන් වන්ටත් එපා ඕක. දැන් අක්කර 30 කුඹුක්පල අවුරුදු 30ක් වැවුනාට පස්සේ තියෙච්චනේ අපිට ඕනේ. අපි මේකෙන් තවත් අක්කර 20ක් ඉල්ලනවා. විශ්වකමානයක් හදන්න. මම කමෙන්ට ප්‍රොපෝසල් එකක් එවන්න. ඒක හරි ගැසලා දෙන්න. උඹ තමයි මේ බිල්ලට දුන්නේ. හැබැයි හරි සන්තෝෂෙන් කතා කරා. මේ මුළු නිලධාරියෙන් මට උදව් කරනවා. හැබැයි ඉස්සෙල්ලා ඒ මේ ප්‍රාදේශීය ලේකම් මං එදා ආවේ ස්වාංශ සිංහ සෙයියාවෙන්. ඔබ වහන්සේට කෑ ගැහුවේ හැටි. මට දැන් තේරෙනවා බංච අවංකයි කියලා. ඒ කියලා තියෙන ඔෆිස් එකේදී. ආයෙසරක් ෆීල්ඩ් එකට බැනලා ඔක්කොම සුනිල් දානින්දදී මේ ආමරට බැන්නලු. මම ඔබාංචට බයිනවා. හෙට නාටකමේ මම රජාට අඳිනවා. ඔබාංචේ කරබනිනු මං ඉතින් මද සිනාවකින් ඌඩෝ නරක කරගන්න තෝ හිටියයි කිව්වා. මේක වෙන ක්‍රමයක් නෑ ආමුදුන්නේ කියලා. ඕක තමයි මුස්ලිම් මිනිස්සු අපිට ගහන ක්‍රමය. කිසිම නීතියක් නැහැ. කවදාවත් බදු ගෙවන්නේ නැහැ. ගිහිල්ලා පදිංචි වෙනවා ළමයි දෙන්නෙක් හදනවා. ඊට පස්සේ කියනවා මම පුළුවන් නම් එලවන්න නැත්නම් වෙන තැනක ඊට බන් දෙන්න. අපේ ක්‍රමයේ හැටියට අපේ කට්ටිය මේ විනයක් හදාගෙන සිල්පද හදාගෙන පලාතර යන්නේ. හැබැයි ඒ නායකත්වේ නම් මට දෙන්න එපා. මයි ළඟ එහෙම එකක් නැහැ. හැරුණු ගත අත ගස උළු අස්සා කියලා ගහන එක නම් ගන්න. ඒ සමායට මේ එකෙක් දෙන්නෙක් බිල්ලට දෙන්න ඉඩ තියෙනවා. කරන්න දෙයක් නැහැ නේ. ඒ අතින් බලනකොට සිංහරාජ විතර හොඳ ප්‍රායෝගික කෙනෙක් ඇත්තේ නැහැ. මට මේ වාර්තා කරන්න කිසිම ඕනකමක් නැහැ. වාර්තා කරේ රුපියල් 75000ක් ඉල්ලන්න වෙන දෙයකට නෙවෙයි. මං කියනවා මං දෙන්නම් කියලා. ඒකල කියනවා අපි මේ වගේ දෙයක් සත්‍යපාසලත් කවදාවත් ඕටික් කරන්න පුළුවන් ද ඇමතිගෙන් අවසර එනකන් හිටියානම්. ඇමතිගෙන් අවසර එනකොට අපි 125ක් කරලා ඉවරයි. ඉතින් මේක මේ ධර්ම මේකට අදාළ නැහැ. කෙසේ නමුත් මේ ගැන අනුමೋದනාදී මතක් කරන්න එපා. අනුමೋದනා කරන්න. අවසරයි අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. දවසේ ධර්ම සාකච්ඡාවේ දැන් මේ නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක යෝගාවචර පිරිසක් සැදැහැ ඇති පිරිසක් එකතු වුණු ධර්ම සභාවක අපවත් වී වදාළ අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ මාහිමිපාණන් වහන්සේ රචිත ධර්ම ග්‍රන්ථයෙන් කරුණු සභාගත කරේ පූජනීය චන්දරත්න ස්වාමීන් වහන්සේ. ඒ කරුණු අපිට දැනෙන්න පෙනෙන ආකාරයට පැහැදිලි කරමින් පින් සිද්ධ කරගත්තේ පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ. මෙසේ අත්පත් කරගත්තා වූ පූජනීය ස්වාමීන් වහන්සේගේ පිණුත් අපි සම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිණුත් අපටත් ලොවැස්සෙමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු සද්දනගා කියමු. එත්තාවතා චම්හි සම්බතම් පුඤ්ඤ සම්පදා